හැම අවුරුද්දේම අපි නත්තල කියන එක වෙළඳ මංගල්‍යයක් බවට හරවලා තියෙන්නේ. අපේ රට තුලත් වෙනත් ලෝකේ රටවල් වලත් එහෙමයි. නත්තල් කාලේ නෙමෙයි ඩිසెంబර් මාසේ පළවෙනිදා එනකොටම ඒගොල්ලෝ ආරම්භ කරනවා මේ සැරසිලි වෙළඳ භාණ්ඩ ප්‍රදර්ශනය කරන්නට නත්තල් සීයල වගේ ආයව අන්දලා පාරා ඉන හිටවන්නට මේ වගේ දේවල් කරනවා. ඒ මොකද වැඩියෙන් භාණ්ඩ විකුණා ගැනීමට ඒ අවස්ථාවක් කරගන්න. මොකද අනිත් එක සමහර අයට නත්තල් බෝනස් එක ඒ වගේම තවත් මුදල් හදල් වලින් අතර ටිකක් වැඩිපුර ලැබෙන කාලයක් නිසා මේක වියදම් කරවලා ඒ මුදලින් කීයක් හරි හම්බ කරන්නට වෙළඳ ආර්ථිකයේ පුළුවන් තරම් උත්සාහ කරනවා. අපි ඒකට විරුද්ධ නැහැ. නමුත් ඒක නෙවෙයි නත්තල. හුඟක් වෙලාවට හුඟක් අය ඔන්න ඔය විදිහට තමයි හිතන්නේ. දැන් අපේ ලංකාවේ පුවත්පත්වල සාමාන්‍යයෙන් ඩිසెంబර් මාසයේ ආවම ලොකු වෙළඳ දැන්වීම පළ වෙනවා. හුඟක් හොඳ හොඳ ලස්සන දේවල් ඒකේ විකුණන්නට දාලා. ඒ වගේම ඩිස්කවුන්ට් වගේ වදාලා. ඒකෙන් සම්පූර්ණ අදහසක් දෙනවා නත්තල කියන්නේ මේකයි කියලා. ඒ වගේම දැන් නත්තල සාමාන්‍යයෙන් සමහර කතෝලික නොවන අයත් ඒ නත්තල උත්සවශ්‍රීයෙන් ගන්නවානේ. ඒ ගන්න නිසා ඒගොල්ලෝ ඒ ඒ ස්පිරිතුවටයි වැටිලා තියෙන්නේ. ඒ කියන්නේ මේක විනෝද වීමේ මංගල්‍යයක්. නමුත් මේ නත්තල කියන්නේ ඒක විතරක් මේක නෙමෙයි. නත්තල කියන්නේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ උත්පත්තිය සීකරන ක්‍රිස්තු භක්තිකයන් ඒ උත්පත්තිය පිළිබඳව උද්දාමයට පත්වන ආධ්‍යාත්මික අත්දැකීමක්. ඒ ආධ්‍යාත්මික අත්දැකීම එක්තරා දුරකට බොඳ වෙලා ගිහිල්ලා තිබුණා. මම දැන් ඉස්සෙල්ලා කිව්වා අර එක්තරා රූපවාහිනී නාලිකාවක මේ එක සැරයක් මේ ලංකාවේ නළු නිළියෝ එක්කහුව වෙලා ඉතාමත් අවලක්ෂණ විදියට ඇඳුම් ඇඳගෙන නත්තල් සාදයක් තිබ්බයි කියලා. ඒතර ඒක තමයි ඒ ඒ ස්පිරිතුව තමයි අපි ඔය කියන්නේ අපිට අවශ්‍ය නැහැයි කියලා. ඉතින් ඒ අතින් බලනකොට ඔබ කියාපු වචනේ හරි මේක මේ අවුරුද්ද සැබෑ නත්තලක් වෙන්න පුළුවන් අර දිලිඳුන් සමග බෙදා ගන්න නත්තල. නෑ අත වශයෙන්ම දිලිඳු අය කිව්වම දැන් අපේ මේ රට තුල ඉන්න ජනතාව දිහා බැලුවම බොහෝ දෙනෙක් එදිනෙදා වේල හොයාගන්න ක්‍රමයකින් තමයි ජීවත් වෙන්නේ. බොහෝ දෙනෙකුට මේ විශාල ලෙස අත දිග හැරලා වියදම් කරන්න මුදල් නැහැ. ඒගොල්ලෝ එදිනෙදා සුළු රැකියාවක් කරලා දවස් පතා මුදල් හම්බ කරලා තමයි ජීවත් වෙන්නේ. ඒ නිසා හුඟක් දෙනෙක් සමහර වෙලාවට ණයතුරුස් වලින් පිරිලා තමන්ට විතරක් නෙමෙයි තමන්ගේ දරුවන්ටත් ඒ අවශ්‍ය පහසුකම් සපයා දෙන්නට බැරි තත්වයක ජීවත් වෙනවා. දැන් මේ අවුරුද්දේ මේ කොවිඩ් වසංගතය නිසා ඒක ඉතාමත්ම තදින්ම බලපාලා තිනවා අපේ දිලිඳු ජනතාවට. ඒ නිසා අපි කියන විදිහට දිලිඳුන් සමග නත්තල ගත කරන එක ඉතාමත්ම ලස්සන අත්දැකීමක් වෙන්න පුළුවන්. තමන්ගේ ගෙවල් අහල පහල එහෙම පවුලක් ඉන්නවා නම් ඒ පවුලට එක්කෝ බඩු බාහිර බඩු පාර්සලයක් හරි මොනවා හරි ලබා දීම එදා ඒ වේල එදා පිරිමහ ගන්න පුළුවන් වෙන විදිහට එහෙම නැත්නම් ගෙදරටම අඬ ගහලා තෑගි භෝග ලබා දීම හෝ ඒ ඇයට කන්න හොඳ වේලක් ලබා දීම සහෝදරත්වයෙන් පිළිගැනීම ඒ වගේම පවුල් පවුල් අතර තියෙනවනේ තරහ මරහ එක එක ජාතිවල ඒවා निराකරණය කර ගැනීමට මේ අවස්ථාවක් කර ගැනීම ඒ වගේ දේවල් කරපුවාම එතනින් එන ප්‍රීතිය අර බාහිර ආටෝපයෙන් ලැබෙන ප්‍රීතියට වඩා ලොකු ගැඹුරක් තියෙන ප්‍රීතියක් වෙනවා. මම හිතන්නේ අපි අදහන එකම ආගමකවත් එහෙම අර ආත්මార్థකාමි විදියට ප්‍රීති වෙන්න කියලා කියන්නේ නැහැ. ඒ හැම ආගමකම තියෙන්නේ පුළුවන් තරම් අනිත් මිනිසුන්ගේ ජීවිතය සුඛිත මුදිත කරන්නට කටයුතු කරන්න කියලා. අපි තේරුම් ගත යුතු එක දෙයක් තියෙනවා. මිනිස්සෙක් වශයෙන් අපේ ජීවිතේ 80%කටත් වැඩිය හැදිලා තියෙන්නේ අනිත් මිනිසුන්ගේ උදව්වෙන්. අපි කිසි කෙනෙක් මේ ලෝකයට එනකොට ਸਰව සම්පූර්ණව ආවේ නැහැ. අපේ ජීවිතය හැඩගස්වන්නට බොහෝ දෙනෙක් උදව් කරලා තියෙනවා. අපේ
දෙමව්පියෝ අපේ නෑදෑයෝ අසල්වාසියෝ අපේ ගුරුවරු අපේ ජීවිතේ අපිට මුණ ගැහිලා අත දුන්නු බොහෝ දෙනෙක් ඉන්නවා මේ සියලුම දෙනා සමග සංකලනය වීම තුල තමයි අපි එක එක්කෙනාගේ පෞරුෂත්වයේ ගොඩනැගිලා තියෙන්නේ එනිසා අපි එක්කෙනෙක් එක්කෙනෙක් විග්‍රහ කරලා බැලුවොත් තමන්ගේ ජීවිතේ දිහා තමන්ගේ ජීවිතෙන් 80%ක් විතර අනිත් මිනිසුන් නිසා හැදිච්ච දේවල් තියෙන්නේ සරලම උදාහරණයක් දැන් අපි දවල්ට බත් වේලක් කනවා බත් පිගාන දිහා බැලුවම ඒ බත් මම නිෂ්පාදනය කරන බත් නෙමෙයිනේ කොහේ හරි මම නාඳුනන කෙනෙක් ගොවිතැන් කරලා දහඩිය මාංශයෙන් දහඩිය වගුරුවලා නිෂ්පාදනය කරපු බත් තමයි මම සල්ලි වලට අරන් මම ඒක වලඳන්නේ ඒතර මගේ ජීවිතේට ගාහත් පුද්ගලයන් දාස් ගණන් පුද්ගලයන් මාව ජීවත් කරවන්නට මහන්සි වෙනවා ඒ නිසා ඒක අපි තේරුම් ගන්නට ඕනේ අපේ ජීවිතේ ආත්මార్థකාමීව ගත කරනවට වඩා ගැඹුරු ප්‍රීතියක් අපිට ලබා ගන්න පුළුවන් අනිත් අය සමග අනිත් අය තුල ඒ අපේ සතුට ගත කරන්න පුළුවන් ඒක තමයි මම කිව්වේ නත්තල කියලා කියන්නේ අන්න ඒකයි ඒක ඕනෑම ආගමක කෙනෙකුට ඊ타මාත්ම ගැඹුරින් ගත කරන්න පුළුවන් අවස්ථාවක් breaking.lk